රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම රවිෂ්කා ගම්ලත් ප්‍රථමයේ නවදහනය පුවත් සිරස්තල වෙත මිනිසුන්ගේ ආයු කාලය අවුරුදු 45 දක්වා අඩු වීමේ අවධානමක් විශේෂඥ වෛද්‍ය සුනිල් බෝවත්ගේ සියතට කියයි තෙල් නිදි රත්රන් නිදි ඇති සූඩානය වර්ගවාදයේ ආගමික අන්තවාදයේ දූෂණය හා ඒකාධිපතිවාදයේ නිසා විනාශ වූ රටක් අපේ රටටත් කුමක් වේදයි අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙල වේගවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඩරස් ව්‍යාපාරයේ ප්‍රධාන මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. කොළඹ අට ඇලවිටිකල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරස් ප්‍රධාන මූලස්ථානය විවෘත කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. එහිදී පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා රට ඩිජිටල් කරණයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙල වේගවත් කරන බව පැවසුවා. එම වැඩපිළිවෙල වේගවත් කිරීම පිළිබඳව මසක් තුල වාර්තාවක් ලබා දෙන ලෙසට විශේෂ බාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඩරස් ස්ථාපිත කිරීමෙන් පෙන්නු කරන්නේ ශ්‍රී ලංකාව තුල ඊ වාණිජ්‍ය සඳහා ඇති අවස්ථාවත් ඒ සඳහා මාර්ගය පෙන්වා දීමත් බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. Your presence here and the growth of Daras in Sri Lanka shows that Sri Lanka's potential for e-commerce, and you all have showed the way. Now this is the real e-commerce age. All those are going to. We started e-commerce in this country. It's been slow in picking up. I said, give me a report in a month's time. We put everything we have for digitalization. I didn't think that there was any need to reinvent the wheel. What takes place in South India, in Tamil Nadu, would be more than convenient for us. We can use it here. So let's speak with India to see what we whether we can get the help from Tamil Nadu and use the Tamil Nadu system into Sri Lanka. We want to run parallel, one the digital economy, other the green economy. We put this together and go ahead. They say that the green economy business in Asia is worth $5 trillion. Now we don't want $5 trillion. If we can even settle at a few billion, that's more than enough. So this is what we have. Let us now go ahead and go in for the complete digital age. Let's not hold back. බෝ නොවන රෝගවලට ගොදුරු වීම නිසා 2045 වන විට මිනිසුන්ගේ ආයු කාලය වයස අවුරුදු 45 දක්වා අඩු වීමේ අවධානමක් පවතින බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. කායික රෝග විශේෂඥ වෛද්‍ය සුනිල් බෝවත්ගේ ඒ සම්බන්ධයෙන් සියත අපවෙත මෙලෙස අදහස් පළ කළා. ලෝක සංවිධානයේ පුරෝගතනය අනුව වසර 2045 වන විට මිනිසුන්ගේ ආයු කාලය වසර 45 දක්වා අඩුවන තත්ත්වයක් අවදානමක් ප්‍රකාශ කර තියෙනවා. අද වෙනකොට බොහෝ නොවන රෝග තාම වසංගත මට්ටමින් ලෝක පුරා වෙතර යමින් පවතිනවා. මේ තත්ත්වය ශ්‍රී ලංකාව, බංගලාදේශ, ඉන්දියාව වගේ තත්ත්වයට බෙහෙවින් බලපා තියෙනවා. හෘදය අබාධ, අංශභාග, පිළිකාමේ තත්ත්වයන් තුනින් දෙකක් අපි නිසි ක්‍රමවේද භාවිතා කිරීමෙන් අපිට වළක්වා ගත හැකි. මේ හෘදය අබාධ වලට දැන් ප්‍රධාන හේතුව තමයි අපි වැරදි ආහාර පුරුදු. දෙවෙනි එක තමයි නිසි ව්‍යායාම ක්‍රමයක් නැතිකම. තුන්වෙනි එක තමයි අධික තරබාරු. හතරවෙනි හේතුව තමයි දුම්බාලි. ආහාර වශයෙන් ගන්න පුරුදු වෙන්න ඕනේ. අපි තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සරිලන කැලරි ප්‍රමාණය. පිෂ්ඨමි ද්‍රව්‍ය තමයි වැඩිපුර තියෙන්නේ. ආහාරයේ අධික ලෙස කාබෝහයිඩ්‍රේට් ගැනීමත් බෝ නොවන සහ බෝ වල රෝග වැළඳීමට හේතුවක් තියෙනවා. විනාඩි 30කට සැරයක්වත් අපි තමන්ගේ ඉරියව්ව මාරු කර ගැනීම හැකිනම් අපි විනාඩි 150ක් ව්‍යායාම කීදෙනවා නම් අපිට ගොඩක් අපේ සෞඛ්‍ය අපි හොඳ මට්ටමකට පවත්වා ගන්න පුළුවන් කියලා දිනවා. අපි අවුරුදු 35ට වඩා වැඩි හැම සමස්ත ජනගහනයක්ම අවුරුද්දේ රවතාවක් ප්‍රෙෂර් තියෙනවද, කොලෙස්ටරෝල් තියෙනවද, දිය වැඩිවව තියෙනවද කියන්නේ අපි නිරීක්ෂණයට අපි කියනවා ස්ක්‍රීනින් එකට පහසුකම් ජනතාවට සාර්ථකයි. එහෙම කරවුවත් අපිට ඉදිරි කාලයේදී මේ ලෝක සෞඛ්‍ය සංවිධානය අපිට ප්‍රකාශ කරලා තියෙන මිනිසුන්ගේ මේ ආයුෂ කාලය අවුරුදු 45කට අඩු වීම අපිට වළක්වා ගැනීමට හැකියාව වෙනවා.
දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිපැකිය දැන් ටෙලිවිෂන් ටෙලිපැකිය අද ලියන්නේ 276 වෙනි ටෙලිවැකිය නේද දැන් ඊයේ අපි කිව්වා මේ උන්දලා පැනපු පැනිල්ලට දැන් පනින්න ඉන්න විදිහට හොඳේ මේ රට තියෙන්න ඕනේ ඇමරිකාවටත් අඩි 10,000කටත් වඩා ඉහළින් කියලා නේද ඔය එහෙන් මෙහාට මෙහින් එහාට පනින්නේ බලය පවත්වගෙන යන්න කියලා දැන් ඔබට ඊටාම පැහැදිලිනේ නේද මැති ඇමතිකම් ගන්න ඔච්චරයිනේ නේද ටෙන්ඩර් මගඩිවලට එහෙම නැත්තම් ඔය හොරා කාපු වගේන් බේරෙන්න නේද දැන් ඔබ හොඳටම දන්නවා බලය තියෙන පැත්තට වැඩියෙන්ම හොය කියන්නේ කවුද බොහෝ වෙලාවට ওই වතුකරේ දෙමළ නායකින් සහ ওই නැගෙනහිර පළාත්වල මුස්ලිම් නායකින් කියලා නේද අපේ ඉතිහාසයේ වැඩියෙන්ම සාක්ෂි තියෙන ඒගොල්ලෝ ගැන තමයි අදත් වතුකරේ ජනතාව විඳින දුක දැක්කහම දෙමළ නායකින්ගේ සැපවත් ජීවිත දැක්කමත් අහසට පොළොව වගේ පරතරයක් තියෙන්නේ ඒ නිසා මේ මජර දේශපාලනඥයින් ඒ පැත්තෙන් මේ පැත්තෙන් ඒ පැත්තට පැන්න කියලා ගියා කියලා ආයේ මේ රටට මෙතෙක් අත්වන සුගතියක් නම් නෑ හෙට දවසෙත් එහෙම අත්වෙන්න සුගතියක් යහපතක් නෑ කියන එක ගැන දැන් ආයේ තවත් ලියන්න ඕනේ නෑ ඒක හරි පැහැදිලියි නේද ඒ වගේම තමයි රටකට මොනතරම් සම්පත් තිබුණත් ඒ රට වර්ගවාදයට ආගමික අන්තවාදයට වගේම දූෂණයට හොරකමට ගොදුරු වුණොත් ආයේ ඒ රටට ගැලවීමක් නැහැ. ඒකට කදිම උදාහරණයක් සූඩානය. සූඩානයේ ඔය ඊසාන දිග අප්‍රිකාවේ පිහිටි විශාලතම රට. ඉතා දිගු කාලයක් සිවිල් යුද්ධයක් තියෙන රට. හරිද? එසේම දේශපාලන සහ සමාජ අස්ථාවරත්වයක් දිගු කාලයක් තිස්සේ පවතින රටක්. කෘෂිකර්මාන්තයේ මේ ආර්ථිකයේ විශාල භූමිකාවක් ඉටු කරනවා. ඒ වගේම තමයි තෙල්, කපුරෙදි, සිමෙන්ති, සීනි, ඛනිජ තෙල් පිරිපහදු, ඖෂධ වගේම මෝටර් රටත් එකලස් කරනවා. රන් නිදි සහ දැවැන්ත තෙල් සංචිත ඇති රටක්. අද මොකද මේ වෙලා තියෙන්නේ? සූඩානයේ අපනයන ආදායම ගත්තොත් ඒකෙන් 73%ක්ම තෙල්, නිදි වලින් ලැබෙන තෙල්. අපනයනෙන් සැලකිය යුතු ප්‍රමාණයක ආදායමක් ලැබෙන්නේ රත්තරන් වලින්. එහෙව් රටක් අප්‍රිකාවේ දුප්පත්ම රටක් වෙන්න පුළුවන්ද? ඔව්, දුප්පත්ම රට. හිතන්නකෝ තෙල් සංචිත, රන් ආකර වගේ ස්වභාවික සම්පත් වලින් අනූන රටක් ලෝකේ දුප්පත්ම රටක් වුණේ කොහොමද කියලා? අපිට නම් රන් ආකර නැහෙනේ නේද? හොයාගත්ත තෙල් නිදියකුත් නෑ අර ඒ කාලේ හෙන්නට අන බෙර ගැහුවනේ. ඒ තරම්ම ස්වභාවික සම්පත් ඇති රටකුත් අන්ත දුප්පත් නම් එක වෙලාවකට අපි ගැන කුමන කතාද කියලාත් හිතෙනවා නේද? සූඩානයේ ජනගහනින් 40%කටත් වඩා මේ වෙනකොට අන්ත අසරණ දුකීභාවයේ අන්තයටම ගිලිලා ඉන්නේ. දැන් ඇයි මේ රටට මේ කල ගියේ කියන එක බලන්ටම ඕනේ නේද? සූඩානයත් අපි වගේම බ්‍රිතාන්‍යයට යටත් වෙලා තිබුණු රටක්. 1956 නිදහස ලැබුවා. ජනගහනින් 70%ක් ඉස්ලාම් ආගම අදහන්නේ. හොඳේ ඉතිරි පිරිස ක්‍රිස්තියානි. 52%ක් අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකින්. 39%ක් අරාබි ජාතිකින්. මේ රට අදත් ගිනි ගන්නවා. මේ මොහොතෙත් ගිනි ගන්නවා ඒ ආගමික අන්තවාදයෙන් සහ වාර්ගික අන්තවාදයෙන්. ජෙනරාල්වරු දෙන්නෙක් දෙපැත්තේ ඉඳගෙන බලය සඳහා නින්දිත ලෙස රට අහිංසක මිනිසුන්ව බිල්ලට දෙමින් ඉන්නවා. රට එකම ලේවිලක්. මේ ඒකාධිපති පාලකින් දෙන්න හරි ලස්සන රට මේ වෙනකොට විනාශ කරලා අවසන්. ඇත්තටම සූඩානයට මෙහෙම වෙන්න හේතු අපි එකින් එක පෙළගස්වල බලමු. කෙටියෙන් අන්ත දූෂිත ඒකාධිපතියන් අතට බලය යාම එක තමයි එක. දෙක ආගමික අන්තවාදය. තුන වාර්ගික අන්තවාදය. ඊළඟට වැදගත්ම සාධකය තමයි මේ සියල්ලම එකට එකතු වුණ තැන ගොඩනැගෙන දූෂණය වංචාව. අද වන විට අන්ත දූෂිත මේ ඒකාධිපතියන් දෙදෙනා රටම යුද්ධයකට පටලවලා රටේ ධනය කොල්ලකමින් ඒ ධනය අද වෙනත් රටවලට පටවමින් ඉන්නවා.
අද වන විට මේ හමුදා පාලකින් මේකාධිපති පාලකින් රටේ සම්පත් හුරා කමින් රටම ලේවිලක් බවට පත් කරමින් සූඩානයේ වනසමින් ඉන්නවා. මේ දූෂිත ඒකාධිපති පාලකින්ගේ අනුග්‍රහය ලබන හෙංචයියලා ටික දෙනෙකු සුපිරි ධනවතුන් බවට පත් වෙලා මේත් ඉන්නවනේ එහෙමයි නේද? ආන් ඒ වගේ මේ වන විට හවුලෙම මේ සූඩානයේ සම්පත් මේ කණ්ඩායම හුරා කමින් ඉන්නවා. ඇත්තටම ජනතාව මොකද කරන්නේ? ජනතාව ආගමික සහ වාර්ගික අන්තවාදයේ බදාගෙන මහපාරේ මරා ගන්නවා, අරුන් රට හූරගෙන කනවා. හරිද? ඇත්තටම අපේ රටෙත් ඉතිරි ටික මේ විදිහට විනාශ කරන්න පුළුවන්. හොඳේ ඒ තමයි ජාතිවාදයේ, වර්ගවාදයේ, ආගම්වාදයේ හිමින්සීරිය උඩට ගේන එක. මොකද අපි අවුරුදු 30ක් ජාතිවාදී අර්බුදයකට මුහුණ දීපු රටක් නේද? සිවිල් යුද්ධයකට මුහුණ දීපු රටක්. අපි ජයගත්තේ යුද්ධයකින්. ඔව්, ත්‍රස්තවාදයේ බොහෝ වෙලාවට ජයගන්න හැකි වෙන්නේ යුද්ධයකින් බව ඇත්ත. යුද්ධයෙන් ජය අරන් දැන් අවුරුදු 14යි. හැබැයි යුද්ධයකින් සිත් දිනාගන්ට බෑ, සිත් ජයගන්ට බෑ. යුද්ධයකින් ප්‍රශ්නයේ යථාර්ථයට උත්තර දෙන්නට බෑ, ඒ යථාර්ථයට විසඳුම් දෙන්නටත් බෑ. ඒ නිසා සිත් ජයගන්න පුළුවන් ආදරයේ, අවබෝධයේ හා යථාර්ථවාදී විසඳුම් ඇතුලේ විතරමයි. ඇත්තටම යුද්ධයෙන් උතුරු නැගෙනහිර අර්බුදයේ ජය අරගෙන අවුරුදු 14ක් කියලා කිව්වට අලුයට ගිනි පුපුරු තාම තියෙනවා. හොඳේ පාලකීන් ඔය අලුයට ගිනි පුපුරු වලට දුම් පිඹින්න පුදුම ආසයි. එතකොට අර ගිනි ඇවිලෙනකොට උන් හොරා කාපුවත් හොරා කන්න ඉන්නේවත් අමතක කරලා අමතක වෙලා අපි ඒ ගින්නට පනිනවා. හොඳට මතක තියාගන්න, ජාතිවාදී ආගම්වාදී ගිනි අවුලවන උන්දලා කවදාවත් ඒ ගිනිවලට ගොදුරු වුණේ නැති බව. එනිසා උන්දලා පිඹලා අවුස්වන ගින්න අපි එකතු වෙලා නිවන්ට ඕනේ. මේ රටේ දූෂණය වංචාවට පාර කපපු හොරා කාපු උන්දලව ඔව් අපි එකතු වෙලා කූඩු කරන නීතිගරුක පාලනයක් නිර්මාණය කරන්නටම ඕනේ කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා. අනුග්‍රහය IIHS. Reserve your seat today. Call us on 0114-65-1144. IIHS. Reserve your seat today. Call us on 0114-65-1144. මට දැන් ඉස්සරට වඩා හොඳට පේනවමයි පුතේ. පෙනීමට එහා ගිය දැක්මක්. Vision Plus S කණ්ණාඩි මතුගම. එම පුවතත් සමගින් උදෑසන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.